ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාතීන් දෙකක් රටවල් දෙකක් ඉතුරු කරන්න පුළුවන් නම් ඒ දේ තමයි වෙන්න ඕන. ක්‍රිකට් සෙල්ලම් කරන රටවල් බලද්දී ක්‍රිකට් වලට එහා ගිය හතුරු බවක් තරඟකාරී බවක් තියෙන රටවල් දෙක තමයි ඉන්දියාවත් පාකිස්තානයත් කියන්නේ. අතීතයේ වලදී ඉන්දියා පාකිස්තාන තරඟයක් කියන්නේ පිටිය මැද දරුණු සටනක් වගේම ප්‍රේක්ෂකයන් පවා කොයි වෙලාවේ ඇවිලෙයිද කියලා හිතන තරමට උණුසුම් උණු තරඟ විදිහට තමයි අපි දැක්කේ. හැබැයි දැන් තත්ත්වය ටිකක් වෙනස්. එහෙම වෙනස් වෙන්න හේතුව තමයි මෑත කාලයේ මේ රටවල් දෙක ගොඩක් වෙලාවට ක්‍රිකට් තරඟවලදී හමු වෙන්නේ මැදිහත් රටවල් වල. ඒ මුලාම ප්‍රේක්ෂක සහාය කණ්ඩායම් දෙකට බෙදලා යන විදිහ තමයි දකින්න තියෙන්නේ. මෙදා පාර ආසියානු කුසලාන තරඟාවලියේදී අපිට ඉන්දියා කණ්ඩායමත් පාකිස්තාන් කණ්ඩායමත් අතරේ මුල්ම හමුවීම දකින්න ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ පල්ලිකැලේ ක්‍රීඩාංගණයේදී. තරඟ ඉවර වෙලා දැන් ටිකක් දවස්. තරඟේ අවසන් වුණේ ප්‍රතිඵලයක් නැතුව වර්ෂාව නිසා. කොහොම වුණත් තරඟේ අවසන් වුණත් තරඟයේ සිදුවීම් ගැන තරඟයට පස්සේ කතා වෙන විදිය දකින්න තිබුණා. ඉන්දු පාකිස්තාන තරඟවල ක්‍රීඩකයෝ වැඩි ලං වෙලා සහෝදරකමෙන් සෙල්ලම් කරන්න ඕන නැහැ කියලා තමයි ඉන්දියෙ හිටපු ආරම්භක ප්‍රතිකරු ගෞතම් ගාම්භීර් කියලා තිබුණේ. අපේ කාලේ නම් එහෙම වුණේ නැහැ කියලා මේ ආඩම්බරකාර ක්‍රීඩකයා අතීතයත් මතක් කරලා තිබුණා. අපේ ක්‍රීඩකයෝ ජාතික කණ්ඩායමට සෙල්ලම් කරනවා නම් මිතුරුකම හතරේ සීමාවෙන් එළිය තියලා පිටියට එන්න ඕන. ක්‍රීඩකයන්ගේ ඇස්වල තියෙන්න ඕන ආක්‍රමණශීලී බව. තරඟේ තියෙන පැය කීපයිනේ ඒ කාලේ සටන තිබිලා එළියට ආවට පස්සේ ඕනතරම් යාළුවෝ වගේ හිටියට කමක් නැහැ. මොකද කණ්ඩායමේ ක්‍රීඩකයෝ 11 දෙනා නියෝජනය කරන්නේ බිලියන ගණනක ජනතාවක්. ඒ 11 දෙනා ඒ ජනතාව නියෝජනය කරන එක වෙන්න ඕන. අපේ කාලේ නම් පිටිය ඇතුලේ ඔහොම දේවල් දැක්කේ නැහැ. ওই විදිහට තමයි ඉන්දු පාකිස්තාන් ක්‍රීඩකයන් අතර ඇති වෙන සහෝදරාත්මක බැඳීම ටික ටික වැඩි වෙන විදිය බලන් ඉන්න බැරි ගෞතම් ගම්බීර් අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.